ආයුබෝවන්. හරිදේ හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. මාසික ආදායම 60%කින් පහළ යද්දී 91%කින් නගින මාසික වියදම. සල්ලි නැහැ, පඩි වැඩි කරන්න බැහැ. රාජ්‍ය සේවකින්ගේ සිහින බොඳ කළ ජනපතිගේ ප්‍රකාශය. බල කුමන්ත්‍රණයක් ගැන කියන අනුර. මුදල් නැති නිසා මේ වසරේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න බැරි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. හාල් කිලෝ 20 සේම අස්වැසුම ලබා දීමටත් මුදල් වැය වූ බවයි ඔහු පවසන්නේ. මැතිවරණයේ ළඟ නිසා කොහොමවත් සල්ලි දෙන්නට බැරි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුව ඊයේ පැවැත්වුණා. නීතිගරුක රටක් යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී මෙම වැඩමුළුව පැවැත්වුණේ. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. අපිට දැන් අයවැය පාලනය කරන්න තියෙනවා. අපිට වැඩිපුර මුදල් නැහැ. අපිට වැඩිපුර තියෙන මුදල් අපි යෙදෙව්වා අස්වැසුම. හාල් කිලෝ 10 ගානේ අඩු ආදායම් ලාභින්ට මාස 2කට දෙන්න. පඩි වැඩි කරන්න රුපියල් 10,000ක දීම නැහැ වැඩි කරන්න. තවත් වැඩ කටයුතු ගණනාවක් කරගෙන යනවා. දැන් අපේ මුදල් සියල්ලම එතනින් අවසාන. දැන් සමහරු කියනවා තවත් ඕන කියලා. ඒකට අමාරු වැඩ කටයුත්ත. විදුහල්පති ගුරුවරු 2022 පඩි වැඩි කරා. 2024 අපිට රුපියල් 10,000 දීමනාව දුන්නා. නමුත් අපිට තවත් ඕන කියලා. ඒක අසාධාරණයක්. මෙයාට දෙපාරක් හම්බ වෙනකොට අනික් අයට එකපාරයි හම්බුනේ. එහෙනම් දෙනවනම් අනික් අයට දෙන්න තියෙනවා. දැන් කියනවා සංවර්ධන ඉලදාරීන් ලිපිකරුවන් අපේ පඩිය වැඩි කරන්න කියලා. ඒක තව ප්‍රශ්නයක්. මොකද පඩිය වැඩි කරොත් අපිට දෙන්න සල්ලි නැහැ. බදු දාන්න තියෙනවා. දැන් වැට් 18යි. ඒ දීමනා දුන්නොත් වැට් 19 කරන්න වෙනවා. 19 අමාර. ආණ්ඩුවට නම් තව තත්ත්වයක් නැහැ. තව 7ක් දෙන්න මේ අවුරුද්දේ. මාසේ මැද ඉඳන් මැතිවරණයට සූදානම් වෙනවා. ජනාධිපතිවරණය පාර්ලිමේන්තු ඡන්දේ. මේ අනික් වැඩ කටයුතු කරන්න මේ අපිට වෙලා නැහැ. එතකොට පඩි වැඩි කිරීම මොකක්වත් සිදු වෙන්නේ නැහැ. එන අවුරුද්දේ දීමනා පැඩි වැඩි කරන්න කියලා දැන් අපි කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ අයගේ වාර්තාව ලැබුණාම 2025 අයවැයට ඒ මුදල් ලබා දෙන්න ක්‍රියා කරනවා. වර්තමානයේ රටේ පවතින තත්ත්වය අනුව අවම වශයෙන් 108%කින්වත් පඩි වැඩි කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. මාසික ආදායම 60.5%කින් පහළ යද්දී මාසික වියදම 91%කින් ඉහළ ගොස් ඇති බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ජූනි මාස උද්ධමනය යළි ඉහළ ගොස් තිබෙනවා. මැයි මාසේ 0.9%ක් වූ උද්ධමනය 1.7%ක් දක්වා වැඩි වී තිබෙනවා. ආහාර උද්ධමනය සේම ආහාර නොවන උද්ධමනයද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙරට 135%ක්ම සේවය කරන්නේ පෞද්ගලික අංශයේ. සමස්ත රාජ්‍යංශයේ සේවක සංඛ්‍යාව 116%කට මදක් වැඩි. මේ අය අතරින් රාජ්‍යංශයට රුපියල් 10,000ක දීමනාවක් ලැබුණ බව සත්‍යයක්. එහෙත් 2021 පසුව බොහෝ පෞද්ගලික ආයතනවල වැටුප් වැඩි වී නැහැ. සැබෑවටම රටේ උද්ධමනය 108%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මාසික ආදායම 60.5%කින් පහළට යද්දී මාසික වියදම 91%කින් ඉහළ ගොස් තිබෙන බවයි මහාචාර්ය වසන්ත අතුකොරළ පෙන්වා දෙන්නේ. මේ නිසා අද ජනතාව ඉතා අමාරු අඩියකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. රටෙහි ජීවන වියදම වැඩිවීමට සමගාමීව ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ යාමක් දක්නට ලැබුණ නැහැ. අපි දන්නවා පසුගිය කාලය තුළ බොහොමයක් අයගේ ආදායම් ඇත්තට පහළ යාමක් සිද්ධ වුණේ. මේ කියන කාරණය නිසාම තමයි මේ වෙනකොට රටපුරා උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය වෙමින් පවතින්නේ. ඇත්තටම ජනතා තමන්ගේ ආදායම තුලින් තම ඉදිරිදා ජීවන වියදම පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක ඒක තමන්ට දැනෙන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් සමාජය තුළ ඉහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ නිසාම ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා යම් ආකාරයකට තමන්ගේ ආදායම් වැඩි කර ගැනීම සඳහා විවිධ ආකාරයට උද්ඝෝෂණය කරන්නට. දැන් මේකෙදී සාමාන්‍ය විචල්්‍ය ආදායම් ලබන අය යම් ආකාරයකට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීම සඳහා ක්‍රියා කරාට මේ ස්ථාවර ආදායම් ලබන රාජ්‍යංශයේ හෝ පෞද්ගලික අංශයේ පුද්ගලයින්ගේ ආදායම් කිසිදු ආකාරයකට සැලකිය යුතු මට්ටමකින් වැඩි වුණ නැහැ. එහෙම නැත්නම් උද්ධමනයට සාපේක්ෂව වැඩි වුණ නැහැ. ඒ නිසාම තමයි ඔවුන් ඇත්තට මේ වෙනකොට රටපුර
පුරා විවිධාකාරයේ උද්ඝෝෂණ කරමින් තම ආදායම් වැඩි කර ගැනීම සඳහා ක්‍රියා කරනු ලබන්නේ. ජීවත් වීමට ඇති අපහසුතාවය ගැන ජනතාව දැක්වුවේ මෙවන් අදහසක්. දැන් මාළු ටිකක් වුණත් ගන්න බෑ 5000ක් අරන් ගිහලා ගන්න දෙයක් නෑ දැන්. දරුවෙකුට නම් කිරිපිටි තියෙන බොන දවසුත් තියෙනවා නැති දවසුත් තියෙනවා. දැන් මෙස්තර එළවලු තුනක් කෑවොත් දැන් කන්නේ එකයි. තුන් වෙලටම එක වේලයි කන්නේ. කොමන දවසෙන් නොකයින දවසුත් තියෙනවා. ඉස්සර නම් මස් මාළු කිරිබිත්තර හැම දෙයක්ම ඉතින් පිළිවෙලට ගත්තා. දැන් නම් ඉතින් ඒ වගේ බෑ. ළමයෙකුට වුණත් බිත්තරයක් දෙන්න හරි අමාරුයි දැන් කාලේ. කොරෝනා කාලේ රුපියල් 10000ක් බිත්තර දීගෙන වෙරුගිය කාලේ දැන් බිත්තරයක් කීයද? ඉතින් කොහොමද අපි රුපියල් 2000ක් කෙව්වොත් 1500ක් තෙල් ගහන්න නෑ පහුදර දුවන්නේ. ඉතින් කොහොමද දුවන්නේ? ආදා කවදක්වත් වැඩි වෙලා නැහැ නේ. සෑම දෙයකම මිල අධිකයි. ලුණු කැටේ ඉඳන්ම මිල කද්දයි අධිකයි නේ. يعني ළමයින්ට පෝෂණය ගැනවත් හිතන්න බෑ. ඔව් ඉතින් පාන් ගත්ත ගෙදර රැට කන්න. ඔව් වෙන්ද අපි එහෙම නේ මොන හරි හොදට අරගෙන යනවා. අද පාන් ගත්තේ. රට බන්කොලොත් භාවයෙන් මුදා ගැනීමේ මෙහෙයුමේදී රණවිරු ප්‍රජාවට වගකීමක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. දිවිදෙන රණවිරු සමකල නොහැක නම් සංවිධානයේ එළිදැක්වීම අද සිදු කෙරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද වර්තමාන පාලනය තමයි මේ රටේ රණවිරුවන්ව විවිධ අවස්ථාවන් වලදී ඉතාමත්ම නිന്ദාසහගතව පාවා දීලා තිබෙනවා. ඡන්දයක් කටේ තියාගෙන තවත් කණ්ඩායමක් රණවිරුවන්ව බිලී දා ගන්නට උත්සාහ කරනවා. මේ කණ්ඩායමට තිබෙන්නේ රටම ලේන් තෙත් කළ ඉතිහාසය. මතක තබා ගන්න අපි කඩා වැටුණු ගරා වැටුණු බංකොලොත්තුණු දේශය. බංකොලොත් භාවෙන් රට ගොඩ ගන්න මෙහිුමෙන් ඒ මානුෂීය මෙහිුමෙන් කොටස් කරුවන් බවට රණවිරු ප්‍රජාවට ලොකු වගකීමක් තිබෙනවා. රණවිරු ප්‍රජාවගේ වර්තමානයත් අනාගතයත් අපි සුරක්ෂිත කරනවා. රණවිරු ප්‍රජාව සමග අපි සමාජ ගිවිසුමකට ප්‍රවේශ වුණා. රණවිරු ප්‍රඥප්තියකට අපි අත්සන් තැබුවා. රණවිරු ප්‍රතිපත්තිය දියත් කරන්නට ජනාධිපති රණවිරු කාර්ය සාධක බලකාය පළවෙනි දවසම පිහිටවලා අපි විශේෂයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට සැලී පැහැදී සිටිනවා. 2019 ඉඳලා 2023 වෙනකම් අපේ රටේ ආර්ථිකය අවුරුදු 9කින් පිටිපස්සට ගියා. දැන් අපි දන්නවා 2027 වෙනකම් අපේ උපරිම වර්ධන වේගය වෙන්නේ 5%. ඊට පස්සේ හැම අවුරුද්දම 10%කින් වර්ධනය වුණොත් අවුරුද්දක් පාසා අපිට 2043 වෙනකොට එහෙමනම් අපි සංවර්ධිත රටක්. හැම අවුරුද්දම 10%ට ආර්ථික වර්ධනයක් ලබා ගන්න නම් කර්ණාකලා තේරුම් ගන්න එක අතිශයින් අමාරු කාර්යයක්. මේ තියෙන වැඩපිළිවෙල විශාල ලෙස වෙනස් වෙන්න ඕන. එහෙමනම් අපේක්ෂිත ප්‍රතිඵල හැටියට මම දකින්නේ මේ ආර්ථික වර්ධනයට ඔබලා එකතු කරගන්නේ කොහොමද? ඒකෙන් අපේ දලදේශීය නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද? ජනවරමක් නැති වත්මන් ජනාධිපතිවරයා මේ වන විට බල කුමන්ත්‍රණයක නිරත වී සිටින බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පිටකොට්ටේ පැවති සමුළුවකට එක් වෙමිනුයි. පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව පිටකොට්ටේදී ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙනුයි. ජනතාවගේ ජනවරමකින් නොවුණාට පාර්ලිමේන්තු 134කින් තෝරාපත් කරගත් ජනාධිපතිවරේ ඔහු මොකද කරන්න හදන්නේ? ඉතාමත් කැත්ත පන්නේ බල කුමන්ත්‍රණයක මේ වෙලාවේ වීදී තියෙනවා. මත තබා ගන්න. අපේ රට ඇතිතරම් මේ කැත පන්නේ බල කුමන්ත්‍රණයේ ගොදුරු වටපත් වෙලා විශාල ලේ ගංගාවක් මේ රටේ ගලාගෙන ඉන්නවා. ඒකෙන් අත්දැකීම් ලැබපු මිනිස්සු හැටියට එවැනි කැත පන්නේ බල කුමන්ත්‍රණයට අපි කිසිත් මිඩ ලබා නොදිය යුතුයි. ඒ නිසා ඔහු විවස්ථාව හරහා ඔහුගේ පාර්ලිමේන්තු හරහා බලහත්කාරයෙන් බලය රැඳීම සඳහා දරන මේ සියලු ප්‍රයත්නයන් පරාජයට පත් කරන බවට අපි ඔබ ඉදිරිපිට සාධක අනිවාර්යෙන් පරාද කරනවා. ඊළඟ ඔහු පහුගිය පාර්ලිමේන්තු ආමන්ත්‍රණය කරලා කිව්වා මේ ආර්ථික අර්බුදයට විසඳුම් තියන්නේ ආර්ථික විසඳුම් මිසක්ක දේශපාලන විසඳුම් නෙවෙයි කියලා. ඒකේ තියෙන එක හරයක්. ඒ කියන්නේ මැතිවරණයේදී තෝරාගන්නේ මොකද්ද සාමාන්‍ය ගත්තොත් දේශපාලන විසඳුම. ඒකෙන් ඉඟියක් දෙනවා නෑ මේකට මේ ආර්ථිකම විසඳුම් තිබෙන්නේ මේකට දේශපාලන විසඳුම් නෙවෙයි තියෙන්නේ කියලා. අපි දේශපාලන ව්‍යාපාරයකට විශ්වාස කරන්නේ අපේ රටේ මේ අර්බුදයේ විසඳුම ආරම්භ කළ හැකි වන්නේ දේශපාලන විසඳුම ආරම්භ කිරීමෙන් විතරයි. ඕනෑම රාජ්‍යයක් ගොඩනැගීම සඳහා ඒ ජනතාවගෙන් ජනවරමත් සහිත පාලනයක් අවශ්‍යයි.
බිත්තර සඳහා ඇති 118 වැට්බද්ද ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩිරිඟු ආනයනය කරන්නටත් අවසර ලබා දෙන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ. නිෂ්පාදන වීදම අපේ වැඩි වුණා සත්ව ආහාර වලට යන නිෂ්පාදන වීදම වැඩි නිසා නිෂ්පාදන වීදමෙන් 80%ක් පමණ යන්නේ සත්ව ආහාර වලට දේශීය බඩිරිඟු නිෂ්පාදනය කඩා වැටුණා මේ වෙනකොට දේශීය බඩිරිඟු සියල්ලක්ම වෙනද පොලෙන් ඉවත් වෙලා තියෙනවා විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා බඩිරිඟු ආනයනය කරන්න අවසර දෙන්න කියලා ඒ වගේම දැනට තහනම ලක් වෙලා තියෙන සත්ව ආහාර සඳහා සහල් භාවිතා කිරීම මම හිතන්නේ ඒකටත් අවසර දෙන්න ඒ භාවිතා කරන්න දුන්නත් අපේ නිෂ්පාදන වීදම අඩු කරගන්න පුළුවන් මේ වෙනකොට විතර වලටත් අගේ එකතු කළ බදු අය කරලා තියෙනවා ඒ 118ක් විශේෂයෙන් ඒක දරා ගන්න බෑ පාරිභෝගිකයන්ට ඒ එළවලු මස් මාළු වලට අගේ එකතු කළ බද්ද අය කරන්නේ නැහැ එහෙමනම් ඇයි මේ කුකුල් මස් සහ බිත්තර වලට බදු අය කරලා තියෙනවා විශේෂයෙන් බිත්තර වලට ඒක අපිට දරා ගන්න බෑ අද වෙනකොට කුකුල් මස් බහුල වශයෙන් නිෂ්පාදන වීදම වඩා අඩුවෙන් තමයි වෙළඳ පොලේ විකිණෙන්නේ ඒ නිසා ඔවුන් දැඩි අසුරුතාවයකටපත් වෙලා තියෙනවා එහෙනම් මේ කර්මාන්තකරුවන් නැවතත් සත්‍යමත් කරගෙන මේ නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්න ඒ නිෂ්පාදන කර්මාන්තකරුවන් සාහනය දිය යුතු විශේෂයෙන් බිත්තර කර්මාන්තයට සුළුහා මධ්‍යම පරිමාණ ගොවින්ටත් අද වෙනකොට වැට්බද්ද අය කරලා තියෙනවා ඒක ප්‍රතිඵල වෙන්නේ සාමාන්‍ය වෙළඳ පොලේ බිත්තරයට එකතු කිරීම සිදු වෙනවා එහෙම වුණොත් සාමාන්‍ය වෙළඳ පොලේ බිත්තරයක් මිලත් ඉහළ යන්න පුළුවන් මේ අවස්ථාවේ අපි රජයෙන් ඉල්ලා සිටිනවා කෘෂිකාර්මික නිෂ්පාදන විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර වලට මේ වැට්බද්ද අය කිරීම සාධාරණ නැහැ ඒ ඉවත් කරන්න ඒ සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.